ආසියානු හමුදාවට එරෙහි යුක්‍රේනයේ නවතම ප්‍රතිප්‍රහාරය අප්‍රේල් 30 වෙනිදා ආරම්භ වීමට නියමිතව පවතින බව නවතම වාර්තාවක් තුලින් හෙළි කර තිබෙනවා. රුසියාවේ RT පුවත් සේවය සඳහන් කළේ පෙන්ටගනය සහ යුක්‍රේනය අතර හුවමාරු වූ ලේඛන මගින් මෙම ප්‍රතිප්‍රහාරයේ දින වගවානු හෙළිව පවතින බවයි. මේ සඳහා බටහිර රාජ්‍යන්හි පුහුණුව ලබන ලද 35,000ක යුක්‍රේන බට පිරිසක් සහ අතිරේක මට්ටමේ යුක්‍රේන හමුදා සහභාගී වන බව හෙළි කර තිබෙනවා. මෙහිදී රුසියානු හමුදා අපේක්ෂා නොකරන ප්‍රහාර යුක්‍රේනයේ විසින් සැලසුම් කර පවතින බවද RT වාර්තාව මගින් ප්‍රකාශ කළා. යුක්‍රේන අග්‍රාමාත්‍ය ඩෙනිස් ෂම්හිල් සඳහන් කළේ යුක්‍රේනයේ සැලසුම් පිළිබඳ තත්ත කාන්දු වී තිබුණද සැලසුම් කළ ප්‍රහාරය නියමිත පරිදි සිදුවන බවයි. මෙහිදී යුක්‍රේන හමුදා උපාය මාර්ග වෙනස් විය හැකි වුවද ප්‍රතිප්‍රහාරය දියත් කරන කාල වකවානු වෙනස් නොවන බව දැනුම් දී තිබෙනවා. මේ මාසයේදී ප්‍රහාරය ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ අතර මේ වන විට නැගෙනහිර යුක්‍රේනයේ පවතින අවදානම මත මෙම ප්‍රතිප්‍රහාරය වේගවත් කිරීමට නියමිත බවයි යුක්‍රේන වාර්තා පවසන්නේ. මේ අතර බ්‍රිතාන්‍ය බුද්ධ්‍යාංශයේ දෛනික වාර්තාව සඳහන් කළේ රුසියාව විසින් නැගෙනහිර යුක්‍රේනය තුළ සිය සැලසුම් වෙනසකට ලක් කරමින් පවතින බවයි. මේ වන විට බක්මූට් ආසන්න කලාප කිහිපයක සිට බක්මූට් වෙත අතිරේක රුසියානු හමුදා කැඳවෙන බව බ්‍රිතාන්‍ය වාර්තාව මගින් ප්‍රකාශ කළා. මේ යටතේ ඔඩියුකා සහ වොල්දාර් නගර තුලින් රුසියානු හමුදා ක්‍රමිකව ඉවත් කරමින් පවතින බව හෙළි කර තිබෙනවා. මේ යුක්‍රේන හමුදාවේ නවතම ප්‍රතිප්‍රහාරය තුල බක්මූට් නගරයේ අවදානමකට ලක්වීම වැළැක්වීමක් බවයි බ්‍රිතාන්‍ය වාර්තාව මගින් ප්‍රකාශ කළේ. ඩොනෙට්ස් කලාපයේ බලය තහවුරු කර ගැනීම සඳහා රුසියාව බක්මූට් නගරය තීරණාත්මක ලෙස සලකන බව බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ දෛනික වාර්තාව තුලින් හෙළි කර තිබෙනවා. මේ අතර යුක්‍රේන හමුදාව අද සඳහන් කළේ ගත වූ පැය 24ක කාල සීමාව තුළ යුක්‍රේනයේ කලාප රැසකට රුසියානු ප්‍රහාර වර්ධනය කර පවතින බවයි. බෙහිදී කාර්කිව්, සැපොරිසියා, සුමි, චර්නිහව්, කෙර්සන් සහ ඩොනෙට්ස් වෙත දැඩි මට්ටමේ ප්‍රහාර එල්ල වී පවතින බව ප්‍රකාශ කළා. සැපොරිසියා කලාපයේ යුක්‍රේන ආණ්ඩුකාර යෝරි මලෂ්කෝ සඳහන් කළේ නගරයේ වෙත එල්ල වූ ගුවන් ප්‍රහාර සහ ඩ්‍රෝන ප්‍රහාර මගින් පොත්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලැබූ බවයි. නිකපෝල් නගරයේ වෙත එල්ල වූ රුසියානු ප්‍රහාර මගින් විදුලි සැපයුම් බිඳ වැටී පවතින බව දැනුම් දී තිබෙනවා. ලුහාන්ස් කලාපයේ සිට කාර්කිව් සීමාව දක්වා සියලුම යුක්‍රේන නගර රුසියානු ගුවන් ප්‍රහාර වෙත මේ වන විට ගොදුරු වෙමින් පවතින බවයි යුක්‍රේන වාර්තා පවසන්නේ. මේට සමානව රුසියානු කාලතුවක්කු ප්‍රහාර කිහිප ගුණයකින් වර්ධනය වී පවතින බව හෙළි කර තිබුණා. රුසියානු හමුදා MLRS පද්ධතිය යොදා ගනිමින් සිවිල් වැසියන්ගේ ජනාවාස වෙතද පහර දෙන බවයි යුක්‍රේන හමුදාවේ දෛනික වාර්තාව මගින් ප්‍රකාශ කළේ. දිනේ වාර්තාව තුළින් රුසියානු හමුදා සඳහන් කළේ බක්මූට් නගරයේ ආසන්න කලාපය තුළ රුසියානු හමුදා උපාය මාර්ගික ප්‍රහාර සිදුවන බවයි. වරින් වර එල්ලවන යුක්‍රේන ප්‍රහාර මැඩ පවත්වමින් රුසියානු හමුදා කලාපයේ බලය තහවුරු කරනු ලබන බවයි රුසියානු හමුදා ප්‍රකාශක ඉගොර් කොනෂෙන්කෝ ප්‍රකාශ කළේ. යුක්‍රේන හමුදා සැලසුම් කරන නවතම ප්‍රහාර සඳහා රුසියානු හමුදා මුහුණ දීමට සූදානම් බවද දැනුම් දී තිබුණා. රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝ අද සඳහන් කළේ යුක්‍රේන යුද්ධය ඉතා ඉක්මනින් අවසන් කිරීම සඳහා රුසියාව සූදානම් බවයි. මේ සඳහා යුක්‍රේනය නම්‍යශීලී නොවීම මත ගැටුම් අකණ්ඩව වර්ධනය වන බව සිය බ්‍රසීල සංචාරයේ අතරතුර අදහස් දක්වමින් රුසියානු විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළා. යුක්‍රේනයේ රුසියානු කොන්දේසි වෙත අනුගත වුවහොත් යුද්ධය ඉතා ඉක්මනින් නිමා වීමට නියමිත බවයි දැනුම් දී තිබුණේ. රුසියාව සමග සාම සාකච්ඡා වෙත නොඑළඹෙන බව මේට ප්‍රතිචාර දක්වමින් යුක්‍රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා ප්‍රකාශ කළා. සාමය සඳහා රුසියාවේ කොන්දේසි පිළිගනු නොලබන බවයි යුක්‍රේන විදේශ අමාත්‍යවරයා
यूक्रेन जनपति व्लादिमीर सेलेंस्की अद संधान कली नेटो वे रैमस्टेन कंदूरे देवन समुलुव संधा यूक्रेन सुदानम वेमिन පවතින බවයි මෙම සමුළුවේ පළමු අදියර තුල යුක්‍රේනයේ වෙත යුද ටැංකිය ලබා දීමට කටයුතු කළ අතර දෙවන අදියරේදී ප්‍රහාරක යාන අපේක්ෂා කරනු ලබන බවයි විලද්මීර් සෙලෙන්ස්කී සඳහන් කළේ යුක්‍රේන හමුදාවේ ප්‍රති ප්‍රහාරය ශක්තිමත් කිරීම සඳහා මෙහිදී අතිරේක මට්ටමේ ආයුධ අපේක්ෂා කරන බව දැනුම් දී තිබෙනවා लोवे वटा वैदगत पुआ देनगान्न लंका ए न्यूज सब्सक्राइब करान्न नवतम वीडियो संधा पहाते सीनुवे बोत्तम सक्रिय करान्न।